වූහාන් සිට ආ සිසුවෙක් දියතලාව කඳුරුවේ සිට සමාජ ජාලා හඬවමින් තබපු සටහන ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. චීනයේ වූහන් නගරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු දියතලාව හමුදා කඳුරුවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුවෙකු තම ෆේස්බුක් පිටුවේ සංවේදී සටහනක් තබලා තිබෙනවා. මේ එම සටහනේ උදා ගැනීමයි. දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ සිට කොහෙන් කොහොම පටන් ගන්නද කියලා හිතනවා තාම. අපි ලංකාවේ ඊනයක් නෙමෙයි, ඇත්තටම අපි ලංකාවේ දේශයේ මුර දේවතාවන්ගේ අඩවියක සැපෙන් සැහැල්ලුවෙන් නිරෝගීව අප්‍රමාණ සැලකිලි හමුවේ. මේ ලියන මොහොතෙත් අපේ කිසිම කෙනෙක්ට නිදහසක් නෑ. ඇයි, අපිව ආමි කෑම්ප් එකක නිසාද? නෑ, අපිව එනකම් බලන් හිටපු, අපිව ලංකාවට ගන්න කැපවුණු, අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලපු ආදරණීය හදවත් තියෙන මනුස්සකමින් කිසිම රටකට නොදෙවිනි මිනිස්සුන්ගේ ආදරණීය ඇමතුම් කෙටි පණිවිඩ නිසා. හැමෝටම නැතත් පුළුවන් විදියට හැමෝටම කතා කරනවා, තොරතුරු කියනවා, මහන්සිය නොබලා. ඒ මිනිස්සුන්ගේ කැපවීම නිසා අපි මෙතන ඉන්න බව දන්න නිසා. පැය 18ක පමණ විහිස කර ගමනකින් පස්සෙවත් විහිසක් නොදැනෙන්නේ අපේ මිනිස්සු අපිව පිළිගත්ත විදියට, අපිට සලකපු විදියට. ඒක පුදුමාකාරයි. අපිට පෙරේද රැවෙද්දී සුබදායක ආරංචිය එනවා අපේ තානාපති කාර්යාලයෙන්. පුතාලා, බඩු ටික ලෑස්ති කරගෙන ඉන්න, බොහෝ දුරට හවස් වෙද්දී අපිට යන්න පුළුවන් වෙයි. ඒ වචන ටික අපි ආයේ ආයෙම අහනවා. ඒ අහපු මිහිරිම වචන ටික වෙන්න ඕනේ දවස් ගානකට පස්සේ. ඒ සතුටට විශාල හේතුවක් වුණා අපි වෙනුවෙන් අපේ පවුල් වලින් මෙන්ම චීනේ ඉගෙනගත්ත තවමත් ඉගෙන ගන්න ශ්‍රී ලාංකික හිතමිතුරන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කළ ඉල්ලීම. අපි වෙනුවෙන් ඒ අයගේ දවස කැප කරගෙන මිනිස්සු ඉන්නේ අමාරුම කාලේ අපිත් එක්ක නම් අමාරු කාලේ අපි එක්ක නැති අය ගැන අපි හිතනවා ආයෙ පාරක්. අපිව නවත්තන්න හදපු කෙනෙක් ඉන්නවා නම් ඒ නිසා අපි තවත් ශක්තිමත් වුණා. රටම අපිට ආශිර්වාද කරන්න ගත්තා. මිනිසත්කම හැමදාම ජය ගන්නවා. ඒක නියතයක්. හැමෝගෙම මුහුණවල අවිනිශ්චිතභාවයේ පිරුණු සතුට. ඒ ආදරණීය ලස්සන වූහාන් නගරය තනි කරලා යන එකට නෙමෙයි. මිනිස්සුන්ගෙන් ජීවිතේ උදුරමින් එන වෛරසයෙන් ජීවිතේ රැකගන්න ආදරණීය ලංකාවට යන්න ලැබෙන නිසා. යයිද නොයයිද උදේම පණිවිඩය ලැබෙනවා තානාපති කාර්යාලයෙන් හවස් වෙද්දී එයාපෝර්ට් එකට යන්න ලෑස්ති වෙන්න කියලා. බස් එකක් එනවා ඒකට එන්න කියලා. මොනව ලෑස්ති කරන්නද? යන්න තියෙන එකම මදිද? අපි එනකොට මගේ එයා කාමරේ නේපාල් යාළුවා අහපු දේ මං සිංහලෙන් කියන්නම්. ඔයාලා යනවද? අපේ රටින් නම් අපි තාම ගන්නෑ. ඔයාලා නම් වාසනාවන්තයි. පරිස්සමින් යන්න. පුළුවන් වුණොත් අපි ආයෙ දවසට හමුවෙමු කියනවා. මම අනිත් පැත්තට මොනවා කියන්නද? ඒ අවිනිශ්චිත මූණ බලාගෙන. අපේ අනිත් අය කියනවා පකිස්තාන අය අඬනවලු. එයාලගේ රටින් එයාලව ගන්න කැමති නැහැ කියලා. කොච්චර අසරණද? අම්මා දරුවන්ට ඉන්න ඉපා කියනවා. ඒ අය අම්මලකට ඉන්න හද්දි. ඒ වෙලාවට අපේ රටේ වර්තමාන නායකත්වය ගැන නිහතමානී ආඩම්බරයක් වෙනවා. බලගතු රටවල් උණු ඇමරිකාව රුසියාවට පස්සේ අපේ පුංචි ලංකාව චීන රජයෙන් ඉල්ලනවා දෙන්න අපේ ළමයි ටික අපි බලාගන්නම් කියලා. අපි ඇමරිකාව තරම් තාක්ෂණයේ අතින් නොදිනු ඇති, ඒ තරම් බලවත් නොවනවත් ඇති. ඒත් අපේ රජයට, අපේ තානාපති කාර්යාලයට, අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අපි 33ගේ වගකීම ගන්න පුළුවන් තරමට විශ්වාසයක් තියෙනවා. අපිට වඩා නොදිනු රටවල්වල ඒ රටවල ළමයි ගන්න බෑ කියද්දි එහෙම කියන්න ලොකු හේතුවක් වෙනවා. ඒකම එකම හඬින් අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා අපිව ගෙන්නන්න කියලා කරන ඉල්ලීම්. ඉතින් අපේ රට වාසනාවන්තම රට නෙමෙයිද? බලාපොරොත්තු කණ්ඩක්තියන් බස් එකේ නැගලා 33ම ඉන්න තැන්වලට යනවා. වූහාන් නගරයේ පුරාම පාරවල් පාළු වෙලා ජනාකීර්ණ විලඳසැල් අත්හැරලා දාපු වීදි වගේ ලස්සන වූහන් තනි වෙලා. කොරෝනා අපි අවටම
මිනිස් කුතුරු සොයමින්. අපි කොහොමහරි අපි අට විතර වෙද්දී ටියෑන්නේ ගුවන්තුට පොලේ රටවල් ගොඩාක් ඌහන්දාල යන්න පටන් අරන්. ඒ වෙද්දිත් ගුවන්තුටුපුල කාර්ය මණ්ඩලය ඉතා සුළු පිරිසක් නිසා වැඩ කටයුතු මන්දගාමී. ඒත් වැඩ කටයුතු පුළුවන් උපරිමයෙන් කරනවා අවධානමක් තියාගෙනත්. චීන ජනතාව පුළුවන් උපුරමයක් කරනවා රට වැටුණු වෙලාවේ ගොඩගන්න. වෛරසයේ මැඩපවත්වන්න සෑහෙන කැපවීමක් කරනවා. අපි චීනෙදාලා ගියා. අපේ රටට ගියාට එයාලා චීනම ඉන්න ඕනේ. අපි හැමෝම හිතින් දුක් වෙනවා ඒ ගැන. මොනවා කරන්නද? අපි යන්න ඕනේ අපේ රටේ මනුෂ්‍යත්වය හොයාගෙන. අපි 33 දෙනාගේ සියලු පරීක්ෂණ වලින් පස්සේ 3:40ට වගේ අපි අපේ ගුවන් යානයට ගොඩ වෙනවා. අපේ මිනිස්සු අපිව පිළිගන්නවා. අපි රටට ආවා වගේ අපේ ජාතික කොඩියත් එක්ක ගුවන් යානය දකිද්දී ලෝකේ අවදානම්ම නගරෙට එනවා අපේ ගුවන් යානය ස්විච්චා සේවක මණ්ඩලයකුත් එක්ක අපිව ගන්න. ඉතන සමහර අය ගෙවල් වලට බුරු කියලා ඇවිත් තියෙන්නේ. මොකද ඒ තරමටම ඒ ගමන අවදානම්. ඉතින් ඒ මිනිස්සුන්ට දෙන්නේ මොනවද? අහිංසක ස්තුතියක් ඇරෙන්න. ඒ අය අපි නිසා දවස් ගාණක් නිරෝධනයට ලක් වෙන්න ඕනේ. පුදුම සැලකිල්ලක් ගුවන් ගමන පුරාවටම. පැය හයමාරකට පස්සේ අපි එනවා මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට. උදේ 8ට විතර වෙද්දී අපි පින්බිමට පය තියෙනවා. අපි හරිම වෙලාවේ වූහාන් වලින් එන්නේ. මොකද මේ වෙද්දී වූහාන් ආයෙම වහලා. ගුවන් යානෙන් එළිය දකිද්දි පොඩි ගැස්මක් ඇති නොවුනම නොවේ. අපේ හමුදා නිලධාරීන් සුදු ඇඳුම් ඇඳගෙන මෙන්ම යුනිෆෝම් වලින් ගිලන් රථ ඒ වගේම නිරෝධයනයට අවශ්‍ය සියලු දේ හදලා විශාල වැඩපිළිවෙලක් ගුවන්තොටුපළ පුරාම මේ සියල්ල අපි වෙනුවෙන් රට වෙනුවෙන් ඒ මිනිසුන්ගේ කැපවීම නිරෝධන ක්‍රියාවලිය ඉතාම සාර්ථකයි. අපේ සියලු විසබීජ නාශන ක්‍රියාවලියකින් පස්සේ අපි එතනින් බස් එකට නැග්ගේ. ස්නානයකින් පස්සේ එතනින් දුන්නු වෙනම ඇඳුමක් ඇඳගෙන අපි ගිනාපු කිසිම දෙයක් අපි අතේ නැහැ. සියලුම දේ දැඩි පරීක්ෂාවකින් මෙන්ම නිරෝධනයකින් පසුව අපි අතට පත් වෙනවා. දියතලාවට ගෙනත් දුන්නා අපි හෙට ළඟා වෙද්දිම. අපි 12 විතර වෙද්දි දියතලාවේ. අපි දියතලාවට ආවේ සම්පූර්ණ පොලිස් හමුදා ආරක්ෂාවක් යටතේ. ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ. ඉතා සුළු කාලයකින් අපි දියතලාවට ලං වෙනවා. අපිට හදපු අංග සම්පූර්ණ ගොඩනැගිලි, වෙන්නු කාමර, සියලු පහසුකම් සහිතව Wi-Fi, hot water, washing machine ඇතුළු අවශ්‍ය සියලුම දේ දියතලාව හමුදා කඳවුරේ. අපි වෙනුවෙන් ඉඳිවිලා. මේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා සෑහෙන්න දේවල්. පැය 48කින් මෙච්චර දේවල් ගොඩක් ජපාන්ව චීන්ව රෝවල් හදද්දී ඊට කිසි ලෙසකින්වත් නොදෙවිනි විදියට අපේ රණවිරුව ජාතික මෙහෙවර කරමින් ඉන්නවා. ඉස්සරහටත් කරමින් ඉඳීවි. ඒ දීලත් අපෙන් හමුදා නිලධාරීන් අහනවා තව මොනවද අඩුපාඩු? මේ ලෝකේ හොඳම මානුෂීය හමුදාව නේද? ඒක අපි කියන්න දෙයක් නෙමෙයි, ලෝකෙම පිළිගන්න දෙයක්. ඉතින් අපිව පිළිගන්න තිබුණු කිරිබත් කාලා කිරිබත්. ඔව්, ගෙදර ගියාම අපේ අම්මලා අපිව පිළිගන්නා වගේ. අපි අපේ කාමරවලට යනවා. දැන් අපි අපේම රටේ අපේම මිහිපිට දෙවියු ටිකක් එක්ක කිසිම සැකයක් බයක් නැතුව. අපි ආපු එකේ සතුට අපිටත් වඩා අපි වෙනකම් බලන් හිටපු අපිට වඩා උනන්දුන අපේම ආදරණීය මිනිස්සු හැමෝම කතා කරනවා. ඒත් අපි කාටවත් ගොඩක් කෝල් වලට පිළිතුරු දෙන්නවත් කෙටි පණිවිඩයක් යවන්නවත් වෙලාවක් වෙන්නේ නැහැ. ආපු ගමන් අපිට මේ සම්පූර්ණ කරන්න ඕනේ වැඩත් එක්ක කතා කරපු හැමෝටම කතා කරනවා. ඒක ස්ථීරවම කරනවා. දුකේදී අපි ළඟ හිටපු මිනිස්සුන්ට පින් දීලා විතරක් මදි. වචනයක් හරි කියන්න මේ ඔක්කොම බලන් ඉන්නවා. අපි එනකම් නිවුස් එකක් ගානේ අපි ගැන අහලා හොයලා බලලා අපිව දෙයියන්ට බුදුන්ට බාර කරලා අපි වෙනුවෙන් පින්කම් කරලා අපේ මානසික මට්ටම් හදලා අපි වෙනුවෙන් බලාගෙන හිටපු පුංචි රටේ හිත් ලොකු මිනිස්සු හැමෝටම ගොඩාක් පින්. ආපහු ඒවි නැත්තම් නොවේවි කියලා අපි කලින් කිව්වම නෑ, උඹලා අනිවාර්යයෙන්ම එනවා කියලා කියපු ඒ මිනිස්සු හරියටම හරි අපි ආවා. මැරෙන්න හරි වරෙන් කියපු මිනිස්සු ඉන්න රටට අපි ආවා. මැරෙන්න නෙමෙයි, හැමෝම බේරගෙන ජීවත් වෙන්න. දින ගණන් නොකා නොබී බලන් හිටපු අපේ අම්මා තාත්තා ළඟට යන්න, අපේ පවුලේ අය හිතමිතුරන් ළඟට යන්න. කොටින්ම කිව්වොත්
අපි වෙනුවෙන් කකින දී තියෙන අපේම උන් ළඟට යන්න. මේ පුණ්‍ය භූමිය මිනිස්සු කරන ප්‍රාර්ථනා කවදාවත් වැරදින්නේ නැහැ. ඊයේ කොරෝනා වෛරසයේ හිතුමතේ පැතිරෙමින් තිබුණු වුහාන් වල ඉඳලා අද අපේම මිනිසුන්ගේ මනුසත්කම වටකරගෙන අපි 33 දෙනාම සුවෙන් ඉන්නේ. ඒ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවේ බලගතුකම නිසා මේ දින 14න් පස්සේ අපි සම්පූර්ණ නිරෝගී පුද්ගලයෝ විදියට සමාජයට එනවා. ලාංකිකය ඔක්කොම එකතු කරන් කොරෝනා පරද්දලා ලස්සන ලංකාවක් විදියට මිහිපිට දෙවියන් එක්ක ඉස්සරහටත් ඉන්න පින් තිබුණා අන්තිමේදී අපිටත්. අසුන් වික්‍රමගේගේ Facebook සටහනේ උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් ඇත්තටම මේ සටහන කියවද්දී අපිටත් කියව ගන්න බෑ කඳුළු පවා උනනවා. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.